සදහපත්න්නේ තුන් ලොවක ගණුදුර නිවාසනසාලූ, තුන් ලොව දෙසම මහා කරුණා නැතින් බලා වදාල ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකොට වදාල, එතාගත ශ්‍රී ස අදධර්මය බේද්‍යය ස වනට සමීප කරන පින්වත්තෝරාව දහම්මුතු වැල දේශනාමාලාවී තවත්දේශනාවක් අපි බෙලසිී නාආරම්භ කරනවා. සපුරදු ැදිරි පරිස්්‍රෙන් පරිබාහිරව පවතිනු COොI-19 වර්තත් පැත් සමග තාම ආරක්ෂාකාරීව මේ දේශනාවන් පටිකත කිරීම අරමුණ ඇතිව අපි අද අපේ නිෂ්පාදන කණ්ඩායම නක වැටි රස්නායක පුර නෙළුම්ගල රාජමහා්‍යහා රස්ථානයටයි මෙලෙසින් පැමිනසිටීම මේ පින්බේ මේ වැඩසිටින පූජනීය කෝර්ලයාගමසාරණනතිය ස්වාමින්න් වහන්සේ අද මේදේශ හ පවත්මරමවා සුපපුරුදු ලෙසන්. අ විස්වාමීන් වහන්සේ සාධ නනාධ පවතමින් පිගනිීම. සාසාෝසාෝ අද මේ දේශනාවට දායකත්වය ධර්මයෙන් කටයුතු කරන්නේ චමින්ද එමල් අමරසිංහ මහත්මා දේවිකා ජයවර්ධන මහත්මිය තුළ පවුලේ පෙන්වතුන්. එහම නම් දේශකයන් වහන්සේට ගෞරවේ ආරාධනා කරමු දේශනා පවාත්බන්න. අවසරයි අපේ හාමුදුරුවනේ සාධූසාධෝසාෝ. සමන්හාචක්චකවාලීෂ පතර ගගචනන්තු දීවෙතා සසාධමමන් මනිරාජස්ස සුනනන්තු සහග මොක්මොක දගන් දම්මස් සවනෙ කාලුලු අයයන් බදනන්ත දම්මස් සවෙනෙ කාලුළු අයයෙන් බදනන්තා දම්මස් සවෙනෙ කාලුළු අයයන් බදනන්ත නමෝතස්ස භගවෙතුූ වරහතු සභබදමමිසු අප අපටි හතඥානචාරස්ස දස බලධරස්ස චචු වීසාරයි ජෙවිසාරදස්ස. ස සතුතුතමස්ස දම්නමිසරස්ස දම්නමරාජස්ස දම්නමස්සාමිස තතාගතස්ස සබමഞුණු සමම සම්නම්බුද්බුදස්ස නමෝතස්ස බගවෙතු අරහතු සබබ දම්නමිසු, අප අපටි හතඥාන චාරස්ස දස බල දරස්ස චතුවිසාරයි ජෙවිසාර දස්ස සබබසත් පුතුතෙමස්ස ලම්නමිසරස්ස දම්නමරාජස්ස දම්නමස් සාමිසිස තතාාගතස්ස සබබන්මයුණුුණු. සම්මා සමම්බුද්බුදස්ස නමෝතස්ස භගවෙතු අරහතු සභභ දනමිතු අපපටි හතඥානචාරසස දස බලධරස්ස චතුවී සාරජ් ජෙවිසාරෙ දස්ස්ස. ස සතුතුතමස Lambනමසරස Lambනම රජසස දම්නමස්සාස තතාගගස ස සු සම්මා සම්නම්බුද බදස්ස නමතස්ස බගවෙතු අරහතු සබ දනමස අපපට ඉහතඥාන චචරස්ස දස බල ධරස් චතුවීසාරයි ජෙවිසාරදස්ස සබ සත්තුතුතෙමස්ස දනමිසරස්ස දම්නම රාජස දම්නමස් සාමිස තතාාගතස්ස සබ පවഞුණුුණු. සම්මා සම්බුද්බුදසස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් අරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශවේසත් ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බහෝම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවනය කරන්නඩත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව සකස් කරගණ්ඩත් නිවැරදි වුණ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීයෙන් සැප සහිත තැතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සතති ධර්මය අවබෝධ කරල්ලා මේ සසරින් එතරවීමේ බලාපොරොත්තුවත් ඇතුවයි ධර්මශ්‍රවනය කරන්න සූදානන්ගෙන් පින්නතුනී ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් ඔබේ ඒ උසස් බලාපොරොත්තු මුදුන් පත්කරගැනීම සඳහා ඒතු වාසනාවේවා කියල පාර්ථනා කරනවා පිඩතුනේ අද ධර්ම දේශනාවේ මාතෘකාව හැකට යොදාගඩ කල්පනා කළේ ධම්ම පදපාලයේ මල කියන වර්ගයට අයිති වන අටවෙනි සහ නමවෙනි කියන ගාතාරත්නයන් දෙක් මේ අටවෙනි ගාථාව සඳහන් කලා මලයා් චරිතන් මච්චේර රදතුූ ම මලාවී පාපකා ගම්මා අස්මිං ලූකයේ පර දුසිරිත හා මසුරු බව කිලුටට කාරණාවක් අකුසල් අකුසල ධර්මයන් මෙලොව පරලොව දෙකම විනාස කරන කිලිටු කරන තු දෙවැනි ගාථරත්නය සඳහන් කළා පවෝ මලා මළ දර අවි්‍යා පරමණ ම ඒතයි ම මහාතුවාන නින් මලාගෝත මිඉ මේ ලෝකෙ තියෙන හැමම හැම මලේකටම වඩා දරුණුම මලේ තමයි අවිද්‍යාව කියන මලේ ප්‍රඥ්ඥාාව ඇති සත්වයා මේ අවිද්‍යාදී මලයන් දුරු කරලා නිර්මල පුද්ගලයෙක් බවට පත්වෙන්ට කියන කාරණාව මේ ගාථරත්නයන්වි දෙවැනි ගාථාවී සෙහිපත් කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ විදිහේ ගාතාරත්නයන් දෙකක් දේශනා කොට වදාලි කවුරු අරමුණු කරගනද මොනවාගේ හේතුවක් නිසාද පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේලුවනා රාමි වැඩඉන්න කාලි මේ කාලේ එක තරුණ පුතෙක් බොහෝම ධර්මිකයි ඉතාම ශ්‍රද්ධාවන්තයි ඉතා කුඩා අවදයේ ඉඳලම් ධර්මයට බොහෝම ලැදී අකුසලේ පිළිකුල් කරලා උුසලේ මත පිහිටලා බොහොම සුචරිතවත් චරිතයකින් යුක්තව නතන් සුචරිතයක් ගොඩනගා ගත්ත පිරිසිදු චරිතයක් ඇති මනාව මවුපිය අවවාදන්නු ශාස්සනා මත ජීවිතයේ හැඩගස්වගත්ත හොඳ තරුණ දරුවේ ඒ දරුවගේ ජීවිතය තුළ චරිතය කෙලෙසගත්ත කිසිම අවස්ථාව හිපත් කරන්න නැති තර ඉතාම පිරිසිදු චරිතයක් තිබුණ කින් නිතර නිතර බුදුරජාණන් වහන්සේ දකින්න තියනවා වැඩි වැඩියෙන් සංගරත්නය ඇසුරු කරනවා සස්සර බය ඇති කරගෙන ධර්මානුකූල ජීවිතයක් පෝෂණය කරගෙන කටයුතු කරන කාලී මව්පියෝ එක දවසක් තීරණය කළා දැ පුතාගේ කල්වය හරි විවාහය කරල දෙන්න සුදුසු කාලයේ ඒ පිිතුන මව්පියන්ගේ යුතුකං වල එකක් නේ අපේ භාග්‍යතුන් වහන්සේ මවු්පියන්ගෙන් දරුවන්ට ඉෂ්ටවෙන්ඩෝන යුතුකම් පහක් දේශනා කළ පලවිනි කාරණාව තමයි පාපානිවාරෙන්ති දෙවනි කාරණාව කල්්‍යානේ නිවේ සෙන්ති වලක් වන්ඩෝන කල්ලයාන මිත්‍රයන් ඇසුරු කරවඩෝන හොඳට අධ්‍යාපනය ලබල දෙන්නඩෝන ඒ විතරක් නෙවෙයි සුදුසු කාලි ආවාහ විවාහ කරලා දෙන්ඩුවනේ තමන් සන්තක යම් ධනයක් තියෙනවන තමන්ගේ ඉන්න දරු පිරිසට සමසේ බෙදල දෙෙන්ඩුවන එතකට සඳහන් කලා එක යුතුකමක් සුදුසු කාලයේ ආවහම ආවාහා විවාහ කරල දෙන්නනේ. ඉතින් මේ තරුණ පුතාගෙත් තැන් සුදුසු අයස එනිසා මවපියු තීරණය කළා පුතාට ආවාහයක් කරලා දෙමු පුතා කසාද බන්ධමු කියන ඒ සඳහා තරුණයක් හොයාගෙන යනකට. ඉතාම සුන්දර රූපයක් තිවිච්චි හැමෝගිම සිත පැහැරගණ්ඩ තරන් කායික පෙනුමක් තිවිච්ච හැඩයක් තිවිච්ච තරුණයක් මව්පියන්ට මුණ ගැහුුණ ඇය පිළිබඳව මව්පියොත් සතුටුයි ඇය පිළිබඳව මව්පියන්ගේ පුතත් සතුටුයි හැමෝගෙම කැමැත්තිෙන් ඇය පුතාට විවාහ කරලා දුන්න ඉන්නතුනී මේ තරුණ කාන්තාව තමන්ගේ ලස්සන රූපයත් මූලික හේතුවක් කරගන අනාචාරය අසීලාචාර විදිෙන හැසිරෙන තරුණයක් ඒ නිසා බොහෝ වෙලාවට තමන්ට මුණගැහෙන බොහෝ පුරුෂයන් සමඟ කායි ඇසුරකට නිතර නිතර යොමු කෙටක් සදහන් කළොත් ඇය අනාචාරයේ හැසිරද ප්‍රිය කරන තැනැත්තිය. ආංගේ කාරණාව ලිසා දැන් මව්පියන්ටත් ලැජ්ජයි පුතාටත් ලැක්්ජයි අලුතින් පවුලට සම්බන්ධ කරගත්ත සාමාජිකාව මෞපියන්ගේ ලේලිය පුතාගේ බිරිඳ ඇය සතු මේ අනාචාර සහිත හැසිරීම නිසා ගමට ප්‍රදේශයට මුහුණ දෙන්න පවා යම් විලිලෙජ්ජාව මේ පවුලියයට ඇතිවුණා. නිතර නිතර බුද්ධඋපස්ථානයට සංගවපස්ථානයට වෙහෙරට යන මේ පුතා ටික දවසක් ඒ කටහිතුවලට ගියත් නෑ. ඇයි. ග තොටේ මුණ ගැහෙනයි තමන්ගේ ස්වාමි දීනය ගැන නොෙක් කරු කියන නිසා නමුත් ටික දවසකින්දලා විහාරයට ගීපු වෙලාවක බුදුරජාණන් වහන්සේ තරුණ පුතාගෙන් අහනවා පහුගේ කාලෙ ආවෙ ැත්ති ඇයි කියලා බුදුරජාණන් වහන්සේට සඟවන්ට දෙයක් නැහැ පි සඟවඩ හිතුව එක සැඟවින්නෙත් නෑ එනිසා මොහු භාගිතුන් වහසට ඇත්ත කතාව කියනවා ස්වාමීණී මම පහුගිය දවස්වල විවාහ වුණා මගේ බිරිද අනාචාරයන්න පටන් අරගෙන ඒනිසා මට සමාජයට මූුණදෙන්ද ලැජ්ජාවක් තියෙනවා එනිසායි ස්වාමීනිි මම හගේ දවස නැති කියන කාරණාව බුදුරජාණන් වහන්සේට මතක් කරහම අපේ භාගිතන් වහන්සේ ඔහුට අතීත කතාවක් දේශනා කළා ඒ අතීත කතාව තමයි අපේ ජාතක පාලිය සඳහන් වෙන අනාභීරති කියන ජාතික කතාව භාගිතන් වහසේ දේශනා කරනවා පෙර බරණැස් නුවර දෙසාපාමුख ආචාරිවරය ඉන්න කාලි බරණස් රජ්ජිරූ රාජ්‍ය කරන කාලි දිසාපාමක් කියල ආචාරිවරය හිටියා ඒ ආචාරිවරය ලඟ ඉතාම කීකරු ඉතාම ලගතු බෝම හොඳට දක්ෂය ආචාරිවරයගේ හිත දිනාගත්ත ශිෂ්‍යය කිටිය නිතර නිතර ආචරිවරය ඇසු කරන ඉතාම ගුණවත් කෙනෙක් පස්සෙ කාලේ ආචාර්වරයගේ ඇසුරට එනෙ කරන අතර වුණා නැවත දනස් දවස්ගණනාවක් ගියාට පස්සේ ඕ ආචාර්වරය මුණග හන්දාව ඒ වෙලාව ආචාර්වරය මුහුගෙන් අහනවා ඇයි පහුගේ දවශ්ටිගේ අතර වෙලා හිටිය කියලා ඒ තරුණය එදා කියනවා ආචාරිතුමනි මං විවාහ වුණා මගේ බිරිද විවාහ වෙච්ච කාලඉදලම අනාචාරයනවා ඒ නිසා මට සමාජයට මූුණදීල කටයුතු කරන්න බැරුවෝගියා මම ගෙදරටම වෙලා හිටිය කියලා ආං ඒ වෙලා වේ දිසාපාමක් ආචාරිවරය මොහුට විශේෂ අවවාදයක් කළ අවවාද කරලා මේ ලෝකයේ හැමෝටම සරුව සාධහරණ වස්තුූ මොනවාද කියන කාරණාව පැහැදිලි කරලා දෙනවා මේ ලෝකි පිවතින හැමෝටම සාධාරණ වස්තුගේල කියහම් බොහෝ දෙනාට පොදුවෙච්චේ බොහෝ දේවල් ලෝකෙ තියෙනවා මෙතන පැහැදිලි කරනවා කාරණ කීපය. ඒ එකක් තමයි අපි නාන තොටුපොල හැමෝටම පොදු තැනක්න සියරු දෙනාටම සාධරණයි රජවරුත් නානෝ සිටුවරුත් නානව ඒවගේම උසස්කුලවල පහත්කුලවල හැමෝම නාන තොටක් නානෝ. එක හැමෝටම සාධාරණයි සමහර වෙලාවට තිරිස සත්තුත් විල්ලවතුට හිනෝ එක නවත්තන්න බෑ සාධහරම තැන. එලකට ලෝකෙතියන සරුවෝ සාධහරණ දේවල්ලින් තවත් එකක් තමයි මහපාර කියල කියන්නේ මේ පාරය යන්නේ අහවල් අය විතරයි කියල එහෙම නියමයක් නෑ මහපාරය ඕනෙම කෙනකුට පොදවිෂ තවත් කාරණාවක් තමයි පානාගාරය. සුරා සැල් සුරා සැලටගේ හිල්ලා. ඕනම කෙනෙකුට සුර මිල්ලදීගන්න පුළුවන්. ප්‍රභූවරුන්ට විතරයි දෙන්න කියලා නියමයක් නෑ. දුප්පත් පෝසත් උගත් නූග කුලවත් කුලහින්න ඕනමට සුරාසලින් සුරා අරගන්න පුළුව. ඒවගේම තමයි පින්නතිනී මේ සමිති ශාලාව ස්්‍රස්ීම් සාාලාව ඕනම කෙනෙකුට මේ සාාලාට රැස්වෙන්ඩ පුළුවන් හැමෝටම පොදු රැස්වීම් සාලාව අං ඒවාගේ මේ ලෝකයේ හැමෝටම සාධහරන් පොදු වස්තු තියෙනෝ තවත්තිතින් එහෙම කරුණු සඳහන් කරන්න පුළුවන් අං ඒ අතර ඉස්ත්‍රීයේ ස්ත්‍රියත් හැමෝටම සාධාරණයි කියල මේ කාරණාවේ කරුණු පැහැදිලි කරනවා ස්ත්‍රයේ කියල කියන්නෙත් සරුව සාධහරණ වස්තුවා පාචාරය තුමන්ගේ ඒ කරුණු පැහැදිලි රීමත් එක්ක මේ තරුණයා තමන්ගේ හිතීති බිච්ච දුක කනගාට එසිල් අත්තැරයා ඔහු ීරණය කළා අධින් පස්සේ බිරිඳත් සමඟ ගැටුම් ඇති කරගන්න නැතු තමන්ගේ පාඩුවී ජීවත්තෙන්ට ඉති ඔහු නැවත ගෙදර ගිය හම වෙනදවාගේ ප්‍රශ්න කිරීම් න වෙනදවාගේ ර්ඩු සරුවල් නෑ නුරුෂ්නා ස්වභාවයෙන් ඉන්න නැහැ ඔහු සුපුරුදු පරිදි බොහම සතුටිං සිනහමුසුමුහුණින් නිවසේ අඇත් එක්ක තමන්ගේ කටයුතු කරගෙන ජීවත්වෙනවා. මෙහෙම ටික දවසක් යනකොට අර කාන්තාව කල්පනා කළා ඇයි මොකද්ද මගේ ස්වාමියයා ගි තියෙන මේ විශේෂ වෙනස. ඇයට පස්සේ දැනගණ්ඩ ලැබෙනවා තමන්ගේ චරිත ස්වභාවය පිළිබඳව මොහු විසින් ආචාරයතුමාට කියලා. ඉට පස්සේ ආචාරයතුමා මොහුට අවවාද කරලා ඒ අවවාදයේ හික්මුණ නිසා තමයි මොහු මේ විදිහට දැන් කටයුතු කරන්න නමුත් ඇයට ලැජ්ජාවක් ඇතිවෙනවා මම පිළිබඳව ආචාර්තුමත් දැනගෙන නේද කියලා. ඒ කාරනාාවං ඇය අනාචාරයන එක නතර කරලා ඇත් යහපත් තැනැත්තියක් බෞ් පත්වවා. මෙන්න මේ අනාවිිරත්ත ජාතකයේ සඳහන් වන මේ කතාව, අපේ බුදුරජාණන් වහන්සේ මෙදා මේ තරුණයාටත් දේශනා කළා ඒ කාරණාව ඔහුට දේශනා කරලා තමයි භාගිතුන් වහන්සේ අපි අර මාතෘකා කරගත්ත ගාථරථනයක් දේශනා කරන්න යදනි මලිත්‍යයා දුච්චරිතන් දුෂ්චරිතය ස්ත්‍රයට මලයක් මච්චේරං දදතුූ මලන් දන්දෙන්ඩ කැමති අයට මසුරු බව මලයක් මලාවේ පාපකා දම්මා අස්මින් ලෝකයේ පරම්හිච එළගට දේශනා කළා අකුසල් මෙලොව පරලෝ දෙකම කෙලුටට පත්කරන ලොකු මලයක් අපි එහෙනම් පලවෙනි ගාථාව ටිකක් විස්තර සහිතව සාකච්ඡා කරගමු මලිත්‍යයා දුච්චරිතා ස්ත්‍රයට දුෂ්චරිතය මලයක් පිඩතුනී දුෂ්චරිතය කරදරයක් බවට පත්වෙෙන්නේ මොනවාගේ ස්ත්‍රියකටබ අපි සඳහන් කලාන සරුව සාධහරණ වස්තුූ නතර ඉස්ත්‍රියත් එක්කෙනෙක් කියලා මේ ලෝකේ ජීවත්වෙන ස්ත්‍රීන්ගෙන් වැඩි දෙනි. මේ සරුව සාධහරණ වස්තුූ හැමෝටම පොදු වස්තුූ වැඩිදිෙනෙක් සුළු පිරිසක් තමයි එහෙම නොවෙනයි එහෙම නොවෙන ස්ත්‍රීන් පිරිසක් ඉන්නවනම් ඔවුන් කවුද සිල්වත් බවට කැමති නිසා හික්මීමට කැමති නිසා ඔවුන්ට දුසිරිත කරදරයා සිල්වත් ස්ත්‍රියයට දුසිරිත කරදරිය සිල්වත් ස්ත්‍රියකට යම්කිෙනෙක් අයුතු යෝජනා කරනවනම් ඒක ඇයට කරදරය. රාග සිතින් යුක්තව නිතර නිතර තමන් යනේන මග තමන් පසු පස වෙනත් අය එනවනං තමන් සමහරලාට රැකියාව කරන තැන වෙනත් කටයුත්තක යෙදෙන තැන අන්න පුරුෂයෝ තමන් දිහා බලබල රාග සිතින් ලෝබ සිතිං විහිලු තහලු කරමින් එහෙම කටයුතු කරනවා න මෙ ශවල්වත් ගුණවත් කාන්තාවන්ට ඒක මහත් වූ කරදරය. අං එහෙම සිල්වත් වෙඩ කැමති ගුණවත්ව ජීවත්වෙන්න කැමති අයට දුෂ්චරිතය කරදරයක් නමුත් පින්ඳතුනී සීලයේ පිළිබඳුව තැකීමක් නැති කර්මයේ පිළිබඳුව බයක් නැති දුසිරිතට කැමති බොහෝ ස්තයින්ට ඒක සතුටට කාරණාවක් මොකදද සතුටට කාරණාවක් වෙන්නේ අන් අය වැඩි වැඩියෙන් තමන්දිහා බලනවන අන් අය වැඩි වැඩියෙන් තමන් අගේ කරනවන අන් අය කරන යෝජනාවන්ට පක්ෂපාතවෙලා එකඟ වෙලා ඔවුන් සමඟ අනාචාරය හෙසිරෙන්ඩ මේ කාන්තාව හරි කැමති. සියලු දෙනාමනෙ මේ ලෝකෙ ජීවත්වෙන කාන්තාවන්ගේෙන් වැඩි පිරිසක් අනාචාරයට කැමති. අන්න එවන් අයට දුෂ්චරිතය කරදරයක් නෙමෙයි. දුෂ්චරිතය හිරිහැරයක් නෙමෙයි අන්‍යන් රාගසිතින් යුක්තව ලෝබ සහගතව තමන්දිහා බලනවට එය හරි කැමතියි. අන්‍යෝ තමන් ගැන උනන්දු වෙනවා කියල දැනගත්තහම ඔවුන්ට ඇතිවෙන්නේ සතුටක්. අන්‍යයන්ගේ ඒ උනන්දුව කවතව වැඩි කරවා ගැනීම උදෙසා. ඔවුන් හැම පැත්තෙෙන්ම කටයුතු කරනවා හිනාවි කතාවිං බැල්මිං හැසිරම ඇදුුමි මේ හැම පැත්තෙම බාහිර පුද්ගලයන් තමන් පැත්තට යොමු කරව ගඩ කටයුතු කරන බව සමාජී ඕන තරම් දකින්න පුලිපා එක ලෝකී ස්භාවේ හැබැයි සිල්වත් ගුණවත් අය එවන් තත්වයට කරදරයන් හැටියට මයි දකින්නේ එතකොට සිල්වත් නැති ගුණවත් නැති හෙක්මිලා නැති කාන්තාව හැමෝටම සාධහරණ වස්තුවා එක තමයි මලිත්්‍යයා දුච්චරිතා මච්චේ රං දදතව මලා පිඩතුනී දන් දෙෙන්ඩ කැමති පුද්ගලයා ආං ඒ දන්දෙන්ට කැමති පුද්ගලයට මසුරු බව හිරිහැරයක් නිරන්තරයෙන් දීමේ චේතනාව තියෙන පුද්ගලයට ඒ දීමේ චේතනාවට කවුරු හරි බාධ කරනවන ඒ ඔුහුට කරදරයක් තමන්ගේම සන්තානයේ තුළින් නැගෙන ලෝබය දන්දෙන්ට කැමැති කෙනට බාධාව තමන් මුලින් හිතාගෙන ඉවා මෙච්චර මුදලක් මේ පින්කමට විය දැන් කරන. මේ මේ විදිහෙට පින්කම මන් සාර්ථක කරගන්නවා දානාදී පින්කංකරල සසර මහා සුවසම්පත් ලබාගත්තායි මෙහෙමයි කටයුතු කරලතින් එවන් උතුම් දානය මමත් මුදුන්පත් කළීත්ත මෙහෙමයි කියලා සැලසුම් හදෙනවා. සැලසුම් හදල දානයට සූදානන් වෙනවා නමුත් සමහර වෙලාවට බඩුමුට්ටු ගණ්ඩ ගිය හම ඒ තරන් මුලින් හිතාපු විදිහට වියදං කරලා බඩු ගණ්ඩ අකමැත්තක් ඇතිලෙනවා. තමන්ට තවත් සමහරයගේ සහයෝග ලැබෙන් නැතිකොට තමන්ට විතරක් තනියම වියදංකරල පිංකම කරන්න සිද්ධ වෙනකොට සහරලාට වියදැන් කිරීම අකමැත්තක් ඇැතියෙනවා මේ දේවල් මේ ප්‍රමාණයම්ම ගණ්ඩුව ලිනැහැ පුළහන් විදිහටයිපංකන් කරඩුව එ නිසා මේ ප්‍රමාණය හොඳයි මේ මේ ආදී වශයෙන් නොෙක් නොෙක් දවල් හිතනෝ අතීතයේ දන්දීපු අය සැපසම්පත් ලබාපු ආකාරයෙන් පිළිබඳව හිතනවා කැකිරි වගේ දේවල් පූජා කරලත් දෙවුලෝ ගාන තිබිරි ගෙඩි පූජා කරලත් දෙව්ලොව ගාන මම මේ අරගන්න දේවල් ඒ කැකිරිවලට වඩා තිබිරි වලට වඩා හුඟක් උසක්. ඒ නිසා මෙතනින් එහාට යන්්ඩ අවශ්‍යනය මේ මේ ආදිවශයෙන් නොඒ කරුණු කාරණා හිත තුළ අරක් ගනිමින් අ ඉතා උසස් අන්දමින් කම කරන්න මුලින් තීරණය කරපු එ පුණ්්‍ය සිත විනාස කරල දාලා ලෝබ සිත ඉස්මතු වෙලා අග්‍රවූ දාානයක් දෙන්ට ලෑස්ති වෙච්ච කෙනෙක් සාමාන්‍ය විදිහට දාානයක් පූජා කරල කටයතුනිමා කරනවා. කවු දෙතකොට බාධකිළි මසුරු බව ආන්ඒ මසුරු භවේ බාධාව නිසා සාංසාරිකව උසස් සැපයක් ලබන්ඩ ති බිච්ච අවස්ථාවන් මගහැරිලයනෝ. ආන්ගේනිසයි සඳහන් කළේ මච්චේරං දදතුූ මලන් දන් දෙන්න කැමති අයට මසුරු බව මලයක් ඒවගේම තමයි පින්නතුනී සිල්වත් ගුණවත් හික්මිච්ච කාන්තාවට දුසිරිත මලයක් කරදරය. මකද මේ මලය කිය මෙතන සඳහන් කරන්නේ විශේෂෙන් මේ මලකඩ කියන අර්ථයත් මෙ තිනින් ගණඩ පුළුවන්. යකඩයක හටගත්ත මලකඩය ඒ යකඩයම විනාස කරනවා හටගත්ත යකඩයෙන් මයි යකඩයම විනාස කරලදානොයි මන කළේ. තමන්ගේ චිත්ත සන්තානය තුළම ඉපදිච්ච ලෝභකම තමන්ගේ චිත්ත සන්තානය තුළම ඉපදිත්ත දුෂ්චරිතය තමාවම විනාශ කරලදානවා. කියන කාරණාවත් මෙතෙන්ට එකතු කරගන්න පුළුවන්. ඊනකට පිටතනී සඳහන් කලාා මලාවේ පාපකා දම්මා අස්මිං ලෝකයේ පරම්හිච මෙලොව පරලොව දෙකම කිලුටට පත් කරනවා. මොකදද? මේ අකුසල් සහිත ලෝබ සහිත හිත මෙලොවත් විනාස කරලදානවා පරලොවත් විනාස කරලදා නවා. මොකද මේ ලෝබ සහිත හිත කිය හම තෘෂ්ණාවත් එතන තියෙනවා. තෘෂ්නාව නතියෙන්න ලෝබ ඇත්තෙක් ආන් ඒ තන්හාව අපිට උදාකරගණ්ඩ තියෙන මහත් ලොකු ආනිසංස සමුදාය අපෙන් වලක් වලාදානවා. ට දේශනා කළා තතෝ ම මතර අවිද්‍යා පරම ම ඒත පහන්තුවානය නම් මලාහූත මි මේ සියලු මලයන් අතර දරුණුම මලයක් තියෙනවා ඒ දරුණුම මලය තමයි අවිද්‍යාව කියලක තතෝ මලා මල තරන් මෙතන මල තරන් කියල කියන්නේයි මේක තහවුරු කරලා අර්ථය උසස් කරලා අර්ථය බරපතල කරලා දක්වලා තියෙනවා මළ තරන් කියලා අර්ථය විශාල කරලා. තතෝ මලා මල තරන් අවිද්‍යා පරමන් මලන් මේ ලෝකෙ තියෙන දරුණුම මලයේ පරම කිලුට මකදද අවිද්‍යාව. මකද අවිද්‍යාව කිය කියට. නොදැනීම අනවබෝධී නොතේරුම්කම අඥ්ඥානකම මෝඩකම මේ ආදී වශයෙන් ඒ කාරණාව පැහැදිලි කරන්න පුළුවන්්‍ය අවිද්‍යාව නිසා සත්වයා සසර කොයි තරන් දුකට භාජනය වෙනවද අපේ භාගිතුන් වහන්සේ දේශනා කොට වදාලි හැම වෙලාවෙම අවිද්‍යා අන්ධකාරීෙන් විඳන්න කියලා නැන පහන හැම වෙලායම දල්වඩ කියලා ලෝකයේ සැබෑ තතු හැම වෙලායම විම සන්ඩ කියලා මේ ලෝකේ හැබෑ ස්වභාවේ මොකක්ද ලෝකේ හැබැ ස්වභාවේ කිය සඳහන් කර හම පින්න තුම මොකද ලෝක සැබෑ ස්වභාවේ ඒ සැබෑ ස්වභාවයේ නොයෙක් නොයෙක් පැතිකඩවල් ඔස්ස විස්තර කරන්න පුළුවන්. කෙටියෙන්ම සඳහන්කළුත් ලෝකස් ස්වභාවය තමයි. දුසිරිතෙහි හැසිරෙනවනම් යමෙක් ඒ දුසිරිතෙහි හැසිරෙන්න්නට මෙලොවත් පරලවත් දෙකේම දරුණු දුක්කවලට මූුණ පාන්නට ලැබෙන. යහපතයෙහි සුසිරිතෙහි හැසිරෙනවනං යම් කෙනෙක් ඒ හැම කෙනෙක්ම එලොව මෙලව දෙකම සැපයක්වෙඳිනවා අක්කු සසල් සහිත පුද්ගලයා මේ ලෝක පරාජිතය කුසලයෙන් පොහොසත් පුද්ගලයා එලොව මෙලොව දෙකීම ජයග්‍රහකික් එමනං අවිද්‍යාව අවිද්‍යාව සහිත පුද්ගලයා ධර්මය දැකලා ධර්මානුකූලව ජීවිතය ගොඩනගල සසරින් එතරවීමේ පරමාර්ථයක් කොහොට නෑ හොරකංකරලහරි මංකොල්ල කාලහරි මං පහරලාහරි තවත් නොයෙක් ක්‍රමස්සේ කොහොම හරි ධනය හරි හම්බ කරගන්න එක හුගේ පරමාර්තය රාගාදී සිතුවිලි උත්සන්න වෙච්චහම නොයෙක් ආකාරී අකුසල ධර්මයන්ටඔහු පෙළබෙනවා අන්‍ය කාන්තාවන් සමග දුසිරිතරයේදෙන සමහර වෙලාවට තමන්ගේ දරුවා පවා කෙලෙසන මේ අදී නොයෙක් අකුසල කර්මයන්ගෙන් මිදෙන්ඩ පාලනය වෙන්ඩ ඕට හැකියාවක් එනිසා නොයෙක් කරුණු සඳහන් කරනවා ඒ කරුණෝලිං බේරෙන්් තවත් විදිහකට සඳහන්කළුත් අපේ භාග්‍යතුන් වහන්සේ උසස් ජීවන රටාවක් වෙනුවේ. මෙලවත් පරලවත් සෝපත් කර ගැනීම වෙනුවෙන්. ගිහි ජනතාව සඳහා නිත්‍ය වූ සීලයක් දේශනා කොට වදාලා. ඒ නිත්‍ය සීලයේ තමයි පංච සීලය කියලකෙන්. මේ අවිද්‍යා සහගතපු ගලයා මේ උතුම් සීලයන් පිළිබඳව ගරු සරු බවක් නෑ සැලකීමක් දැක්කීමක් නැහැ ඒ සිල්පද අමු අමුයේම උල්ලංගනය කරනවා හැරුණ හැරුනාතය බොරු කියනවා විලිල් ඇජ්ජනතුව ප්‍රාණගත කරනවා මේ සිල්පද පහම උල්ලංගනය කරන පරලවක් ගැන විශ්වාසයක් නෑ කර්ම විපාකයක් ගැන පිළිගැනීමක් නෑ අවිද්‍යාව නිසා බොහෝසේ අකුසල් කරලා මේ සසර අති දීර්ග කාලයක් නැවත නොයෙක් දුක්කක් කන්දයන්ට දෙවටනවා. අන්න ඒකයි වාගිතුන් වහසේ දේශනා කළේ හැම වෙලාවෙම තමන්ගේ හිත සුසිරිතට යොමු කර තියන්දන. පාපේට යොමුවිච්ච අකුසලේට යොමුවෙච්චේ කර්මය කර්මඵලයෙන් නොදන්න පුද්ගලයා දරුණු අකුසල කරම හැම වෙලායම රැස් කරනවා. ආංග නිසා මේ අවිද්‍යාව කියල කියන්නේ මලයන් අතර පරම මලයක් හැම පැත්තක මකුසල්ලහු කරනවා. වෙවිධ විපාකවලට හේතුවය නක්ුසල් ලහු කරනවා. අති දීර්ග කාලයක් සතර අපාහි. හට අකුල්ගේ වඩ සිද්ධි වෙනවා ඒතන් මලන් පහන්තුවාන ආං ඒවාගේ අකුසලකර්ම මලයන් කිලුට අයිංකරලදාන්ට හන්තුවා මරලදාන්ට නමුත් මෙතන සඳහන් කරන්නේ පහන්තුවා නැවතත් අර්ථයේ බර කරල සඳහන් කරනවා මරලමදාන්ද මොනවද මරන්්ඩි කෙලිකීම අක්කුසල් සිත මරලදාන්ට අක්කුසලය ප්‍රහීනය කරලා දුරින්ම දුරු කරලදාන්ට ලෝබ සිතට හැම වෙලාම විරුද්ධව වැඩ කරන්නට ඉන්නතුනි මේ කාරණාව පැහැදිලි කරන කොට අපේ භාගිත වහස කරුණු ගණනාවකි කරුණු දක්කනවා ඒ කරුණු දක්වනකොට සඳහන් කරනවා යම් කෙනෙක් මේ සංසාරික සුවය බලාපොරොත් වෙනවන සසරින් මිදීම බලාපොරොත්තු වෙනවන නීවරණ දරම් තමන්ගින් දුරිින්ම දුරු කරන්න ගඕන කියෙන ඒ කාරණාව පැහැදිලි කරනකොට අකුස්සලයක් හිතට ආවහම ඒ අකුසලට හිත ඇතුළේ ඉන් ඉඩ දෙෙන්ට හොඳන එකට ඒ අකුසලේ හිතය තුළි වර්ධනය වෙන් නාදිවාසී පජහති විනෝදේති භ්‍යන්තිී කරෝති අනභාවංගමී අකුසලයට හිත ඇතුළේ ඉන්ඩ ඉඩ දෙන්නා අකුසල් සිත් ඕන තරන් අපට ඇති වෙනවා රාගසිත් ඕනම පුද්ගලයෙක් ළඟය ඇ වෙනවා ආන්ගේ රාග සිත ඉපදුනාට පස්සේ ඒ රාගයට හිතේ ඉන්ඩ ඉඩ දෙනව කියලා කියන්නේ ඒ රාගයට අනුව අපි හිතන්ඩ පටන්ගන්නවා දකින දේවල්ගෙන් දැකපු දේවල්ගෙන් කල්පනා කරනවා මගතොටේ දැකපු යම් රූපයක් පිළිබඳව බැඳීමක් ඇලීමක් ඇති වුුණා නං රාගසිතක් ඇතිවුනානං සමහරවෙලාට ඒ පුද්ගලය විවේකයක් ලැබිච්ච හැම වෙලාවකම ඒ තැනැත්තා පිළිබඳව ඒ තැනැත්තිය පිළිබඳව මනසි කාර කරනවා නිදාගත්ත වෙලාවට නින්ද යනතුරුත් ඒ අරමුණ ගැන මනසි කාර කරනු එහෙම වඩ වෙන්ඩ අපේ හිතේ මේ රාගය එන් එඩන්ඩ වැඩි වෙන දියවුණු වෙන උත්සන්න වෙනවා එක වර්ධනය වුණහම දියුණු උනහම අපට ඒ රූපය ඒ තැනැත්තා තැනැත්තිය සම කායික සම්බන්ධතා ගොඩනගා ගන්න දැඩි කැමැත්තක් ගුපදීට පටන් ගන්නවා මේ මේ තත්වයට පත්වෙලා ඒ දුසිරිත්වල යෙදිල අති භානකකුසල කර්මයන් ගැස් කරගින් සමහර වෙලාවට හිරේ විලංගුවයේ වැටිලා. ඒම නැත්තන් ප්‍රදේශයේ ජනතාවගින් කරදර හිරලට බාගනය වෙලා. එමම් පවුලේයගෙන් නොෙක් අපහසුතාවයන්ට පත්වෙලා මේලෝක ගත ජීවිතයත් ඔවුන්ගේ පිරිහෙනෝ. මෙලවත් පිරිහිලා පරලොවත් පිරිහෙනෝ. පිනති මේ කාරණාවට විතරක් නෙමෙයි මේ කරුණු හැම එකකටම මෙහෙමයි. අප කියමු පෝය දවසි සිල් සමාදන් වෙලා ඉන්නවා. එ සිල් සමාදන් වෙලා ඉන්න කෙනෙක් නච්ච ගීත ආදීවශයෙන් ශික්‍ෂාපද සමාදන් වෙලා ඉන්න. එතකොට හිටි හැටියේම තමන්ට ගීතයක් මතක් වෙනවා. එතකොටම තමන්ට සිහය උපදින්ඩෝනෑ මම දැන් උසස් සීලයක් සමාදන් වෙලා ඉ. ගීත අහනක ගීත ගයනයක දෙකම මම ප්‍රතික්ෂේප කරලා යදයින්නේ එදකෙම වැලකිලයින්නේ කියන සිහිය උපදවලා ඒ කාරණාවෙන් අයිගුණේ නැත්තං පිඩතුනේ තමන්ට නොදැනීම කොයි අම්ම මොහොතක හරි ඒ ගීතේ තමන්ගේ කටින් පිට වෙනවා අං ඒත් එක්කම තමන් සමාධං විච්ච සිල්පදේ ආං ඒක නිසා හිත ඇතුළේ ඉන්න ඉඩ දෙන්න හොඳනේ. එහෙම කාරණාවක් හිතට නැගුණ ගමන්සිෙහය උපදවල සිෙල් ගත්ත බව මෙනෙහි කරලා බුදුගුණයක් සිහිපත් කරගන්න එක වටිනෝ. ගාතාවක් සධ්්‍යායිනා කරගන්න එක වටිනවා. පිරිත් සූත්‍රයක් කියවගන්න එක වටිනවා මොක දෙතකොඩ අආර ලෝබ සිත හිමීට තමන්ගින් පහවෙලා යනෝ. ඒ පහවීම තුළේ ශික්‍ෂාපදය ආරක්ෂා කරගණ්ඩ තමන්ට ලොකු ශක්තියක් ලැබෙනවා එහෙම නැතුව ඒ ලෝබ හිතට හිත ඇතුළේ ඉන්ඩ ඉඩදුන්නොත් ඒ ලෝභ හිත විසින් මගේ හිතාක්‍රමණය කරනවමයි අන්න ඉනිසයි සඳහන් කරන්නේ අක්කුස්සල සිතට ඉන්ඩ ඉඩදෙන්ඩෙපා පජහති විනෝදී ඒ අකුසල සිත අයින් කරලදාන්ට ඕනේ අපි හිතඩුකෝ අපේ කටට මැස්සේ ගියා කියලා අපි කැමතින ෑනේ මැස්ස කට ඇතුළ ඉන්නවාට අපි උත්සහ කරන්න ඉක්මට කටින් පන්න ලදාන්ට ආං ඒවාගේ අකුසලෙ හිත ඇති වුණට පස්සේ ඒේ අකුසලයට හිත ඇතුළ වැඩෙන් ඉද නොදී. වහා මකුසලේ බැහර කරන්න කටයුතු කරඩුවන බැහැර කරලා ඉවත් කරඩන ඉවත් කරලා දුරම්ම දුරු කරණ්ඩ භ්‍යන්තී කරෝති සර්පයක්ක පේයගට වැටුනත් ඒ සරපයාට අපෙන් ඉවත්ෙන්ට සර්පය අපෙන් ඉවත් කරග්ඩ අපි කොච්චල උත්සුක වෙනවාද වත් කරගන්න උත්සුක වෙනවා මේ පිනිති අප ඉක්මනට බැහර වෙනවා අපි පැත්තකට පනින වයික්මට දුවනවායිං වෙනවා ඇග වට්ටලා බිමට දාලා පිය එතනනු දුවන වයින්නේ නෑ එනිසා දුරින් දුරු කරනවා අවසාන සඳහන් කරනවා දුර දුරු කලාට ඉතා දුරස් කලාට නැවතා පහු එන්ඩ පුළුුව ආං ඒක නිසා විනාසම කරලදානවා අකුසරේ උපදිනයක විනාසම කරනවා ඇ පිින ඉතන එෙහෙම සඳහන් කරන්නේ අර්හත්වටම යනවා කියනකයි. දේර්ග ගැු ගැඹුරු ධර්මකාරණාවක් කාලවෙලාවට අනුව අප මේ කෙතියෙන් සාකච්චා කළට පංච නීවරණයන් යටපත් කර ගත්ත හම තදංග වසයෙන් යටපත් කරලා දිහාානා භිඥ්ඥා ලබන නමුත් පිනතින දි්‍යහානය තුළ හිටියට නීවරණ නැත්තරම නැති කරලා නෙමේනි හදිස්සයේ නීවරන ආය මතුවෙන්ඩ පුළුව. ඒ නීවරණ නැවත මතුවීම තුළ අපි ධ්‍යානයන්ගෙන් පවා පිරිහිනවා. අන් ඒක නිසාන්නේ බඹලෝව ජීවත් වනනා අපි පිරිහි පිරිහිලා පිරිහිලා ආය මනුස්සලෝ කෝලට ඇැවිල් ති. අ තදංග වශයෙන් යටපත් කරපු නීවරණ ධර්මයන් විනාසම කරලා දැන්මන නැත්තටම නැති කරලා දැන්මන අපිට ඒ තුළ ආය කරදරයක් වෙන්න කරදරයක්වෙයි කියල හිතහම විනාසම් කරලදාන එනම් මේ ගාතාරත්නය සඳහන් කළා ස්ත්‍රයට දුෂ්චරිතය කිලුට දන් දෙන්න කැමති කෙනාට මසුරුකම කිලුට මේ හැම කිලුටකටම වඩා අවිද්‍යාව බරපතල කිලුට එහනම් මේ කිලුටු ධර්මතාවයන්ගෙන් අතමිදිලා වහ වහා අවිද්‍යාවෙන් අයින්වෙලා මිත්‍ය දෘෂ්ටිය පහ කරලා සම්මාදික්්‍යයට ඇවිල්ල අවිද්‍යාව පහ කරලා විද්‍යාව පහළ කරගෙන භානක සංසාරයෙන් එතර වෙන්ඩ මගක් හදාගන්නේ එක අපි විසින් කළ යුතු උතුම්ම කාරය ඒ සඳහා සුදුසුම කාලය ලැබිලතිීම මනුස්ස ජීවිතය බුද්ධාන්තරය නිර්මල ධර්මරත්න මේ ඔක්කම ලැබිලතියෙන් එයින් වහ වහා ප්‍රයෝජනාරගෙන ධර්මානුකූලව මේ අකු සලයන් යටපත් කරලා මෙලව සූපත් කරගෙන පරලව සුගතිගාමී කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් මේ සංසාර කෙරවල කර ගැනීම සඳහා. භාගිතුන් වහන්සේ දේශනා කරපු උතුම් ශ්‍රීසත් ධර්මයට අනුව කටයුතු කරලා. සසර දුකින් අතමි දෙෙන්ඩ සියලු දෙනාටම භාග්‍ය වාසනාව උදාවේවා කෙන අශිරුවාද කරනවා. පින්නතුනී. අද ධර්ම දේශනාවේ දායකත්වය දරුණ ලබනවා. සමින්ද ඉමල් අමරසිංහ මහත්මා සහ දේවිකා ජයවර්ධන මහත්මිය ඇතුළු පවුලීසිියරු දෙනා විසින්. උතු මරමුණු කීපයක් ස හිපත් කරනවා මීට වසර අටකට පෙර මියගිය අකිල දිනේශ් පුතනුවන්ට එවගේ ඩොනල්ඩ් අමරසිංහ පියාණන්ට පැට්‍රීසියා ජයවර්ධන ආච්චියම්මාට විල්මන්ට් ජයවර්ධන සීයා ඇතුළු පවුලේ මේගේ සියරු ම ඥාතිමිත්‍රරාදීන්ට පින් අනුමෝදන් කිරීමත් දේශකයණන් වහන්සේට කොරෝණ රෝගයට මුහුණදුන් මව පියා නැගනය අමතර වසනී පතත්වයන්ට මුහුණදුන් ඩෙනීටා මාග්‍රට් මැනියන්ට මේයට නිරෝගිස්ුව ලැබේවා ශ්‍රලංකාවාසී ලෝකවාී සියළුම කොරෝනාරෝගීන්ට තුනුරුවන්ගේ ආශිරුවාදයෙන් ඉක්මක් සුවය ලබේවා ධර්ම දේශනාවට මාර්ගයේ සාදාදුන් පරම පූජනීය කුසලදම්ම ලොකුස්වාමින් වහන්සේට ප්‍රාර්ථනය බෝධියකින් උතුම් නිවන ලැබේවා බෞද්ධයා මාධ්‍යජාලයේ කාර්ය මණ්ඩල සියලු දෙනාට නිදුක් නිරෝගී ස්ෝපත් භාවය ලබේවා මින්ද ඉමල් අමරසිංහ මහත්මා සහ දේවිකා ජයවර්ධන මහත්මිය විසින් මේ විදිහෙට පිින් අනුමෝදං කළමියගිය සියලු දෙනාටම පිින් අනුමෝදං වේවා ආශිරවාද කළ සියරු දෙනාටම රත්නත්‍රේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය උදාවේවා ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතරවෙඩ ධර්මදාන නිසන්සත් ධර්ම ශ්‍රභණය නිසන්සයත් හිතුවාසනාවීවා කළ පර්ථනා කරනවා අතා සත්හචබුණමත් හා දේවානගා මහිද්දිිකා උන්තන් අන්හෝතුවා චිරගරක්කං තුළුකසාාසන දවූ වසතු කාලී නේ සස්්‍යය සම්පත්ති හිතුචේ तो باවතුළु kočeराajyaయ බවצु দাnaமிකු